ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දවස්වල ගත කරන්නේ හරිම අමාරු කාලයක්. ක්‍රීඩාවක් විදිහට අපේ රටට ලොකුම ජයග්‍රහණ ලැබුණේ ක්‍රිකට් වලින් නිසා ක්‍රිකට් පරදිනව බලාගෙන ඉන්න අපිට ලේසි නෑ. බංග්ලාදේශයේ තියෙන තුන්කොන් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමයි බංග්ලාදේශයයි හැම ශ්‍රී ලංකාව පරාජයට පත් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් බේරගන්න ලොකු සටනක් දුන්නේ තිසර පෙරේරා. තිසර පළවෙනි තරගයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ ආසන්නයටම ගෙනවත් අවසානයේ තරඟ ඉවරුණේ පරාජයකින්. දෙවෙනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභය වගේම වැඩිම කඩු ලාභය බවට පත් වුණේ තිසර පෙරේරා. තිසර පරාජය ගැන කියන්නේ මේ පරාජයට හේතුව ප්‍රතිකරුවන්ගේ වරද කියලා. මම හිතන්නේ අපේ ප්‍රතිකරුව හරියට කළේ නැහැ. සිම්බාබ්වේ එක්ක තරගයේදී හොඳ තරගයක් දුන්නා. එතෙන්දී අපට පොඩ්ඩයි වැරදුනේ. මේ තරගය ආයි අපි පහළට වැටිලා. ප්‍රතිකරුව අවශ්‍ය සැල්සුම් ක්‍රියාත්මක කළේ නැහැ. ඒ තනතිල ලකුණු 300කට වඩා හඹා යන අමාරු තනතිල්ලක් නෙවෙයි. පන්දු යවන්න පීඩනයට පත් වෙලා ඉඳලා ඒකින් ගොඩාවත් ඒක දිගින් දිගටම පවත්වාගෙන යන්න බැරි වුණ එක ප්‍රශ්නයක් කියලා තමයි තිසර කියලා තියෙන්නේ. ශකීබ් තමින් දෙන්න දවා ගැනීමත් එක්ක අපිට පුළුවන් වුණා බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය අඩු කරන්න. නැත්නම් ඔවුන් ළඟා වෙමින් හිටිය ලකුණු 350කට ඒ ඉලක්කය අපි 320කට අඩු කළා. පාසල් කාලේ ඉඳලා තිසරගේ මිත්‍රෙක් වෙන ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් නැතිවීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු පාඩුවක් කියලා තමයි තිසර කියන්නේ. ඇන්ජලෝ තමයි අපේ ප්‍රතිකරණ බලකායේ ඉන්න ප්‍රධාන පුරුක. මට හිතාගන්න බෑ මැතිව්ස්ට හැමදාම මොකද මේ වෙන්නේ කියලා. ඔහුගේ අහිමිවීම කණ්ඩායමට විශාල පාඩුවක්. චන්දිකාවට හරි ගියේ නෑනි කියලා කියන අයටත් හොඳ පිළිතුරක් දීලා තිසර කියලා තියෙන්නේ චන්දික මැජික් කාරයෙක් නෙවෙයි කියලා. චන්දික කියන්නේ ලෝකේ ඉන්න හොඳම පුහුණුකරුවෙක්. ඒකේ විවාදයක් නෑ. එහෙම කියලා ඔහුට එකපාර ආශ්චර්යයක් කරන්න බෑ. මොකද ඔහු මැජික් කාරයෙක් නෙමෙයි. ඔහු යටතේ කණ්ඩායම පියවරෙන් පියවර හැදෙන්න කාලයක් අවශ්‍ය වෙයි. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපිව subscribe කරන්නත් යාළුවෙකුට බලන වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.